ශ්‍රී ලංකාවේ ජාතික ගීය ගයන්නේ නැති, එයට නැගිට සිට ගෞරව කරන්නේද නැති පුද්ගලයෙක් ලෙස මේ සටහන මා තබමි. අපි දකිනවා ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් උත්සවයේදී පවා සමහරුන් විශේෂයෙන් චීවරධාරීන් එනම් ඔය බෞද්ධ ආගමික නියෝජිතයින් පවා ජාතික ගීය ගයන විට එයට නැගිට සිටින්නේ නැත. කිසි කෙනෙකුට බලහත්කාරයෙන් ගෞරවය ලබා ගත නොහැක. බලහත්කාරයෙන් ජාතික ගීයට නැගිට සිටින්නේ යයිද පැවසිය නොහැක. නීති පනවමින්ද බලහත්කාරයෙන් ජාතික ගීයට නැගිට සිටින යයි බල කරද නොහැක. එයින් කිසිසේත් සැබෑ ගෞරවයක් ලැබෙන්නේද නැත. නමුත් බොහෝ ශ්‍රී ලාංකිකයින් ජාතික ගීයට සැබෑ ලෙස ගෞරව කරන්නේද නැත. ශාරීරිකව නැගිටමින් වංකව ගෞරව කරති. ජාතික ගීයට නැගිට ගෞරව කරන්න ඕනෑ අය ගෞරව කරගනිත්වා. නමුත් මා එසේ නොකරමි. එසේ නොකරන්නන්ට චෝදනා නොකරත්වා. මහා ලොකු, ඔය දේශප්‍රේමීන්ගෙන් මා අසනවා, අද මේ ශ්‍රී ලංකාව කොතැනද තියෙන්නේ? අද ජාතියක් ලෙස, දේශයක් ලෙස මෙය පහත් තත්ත්වයකට පත්ව ඇත. සැබෑ කිතුනුවෙක් ලෙස මගේ බයිබලීය ප්‍රතිපත්ති කිසිවෙකුට වෙනස් කරද නොහැක. කිතුනුවන් පවා විරුද්ධ වූවත් මට කම් නැත. මුලින්ම ආනන්ද සමරකෝන් මහතා ගැන මදක් කතා කරමි. ආනන්ද සමරකෝන් මහතා ශ්‍රී ලාංකේය එනම් සිංහල නිර්මාපකයෙක් නැත්නම් රචකයෙකු හා සංගීතඥයෙක්ද, දක්ෂ කලාකරුවෙක්ද එනම් චිත්‍ර ශිල්පියෙක්ද විය. ඔහු ශ්‍රී ලංකා ජාතික ගීය නමෝ නමෝ මාතා රචනා කළ අතර කලාත්මක සිංහල සංගීතයේ පියා සහ නූතන ශ්‍රී ලාංකේය සිංහල ගීත සාහිත්‍යයේ නිර්මාතෘ ලෙස සැලකේ. ඔහු තම නම ආනන්ද සමරකෝන් ලෙස වෙනස් කිරීමට පෙර ඔහුගේ මුල් නම වූයේ එගොඩහගේ ජෝර්ජ් විල්ෆ්‍රෙඩ් අල්විස් සමරකෝන් යන්නයි. සමරකෝන් මහතා එගොඩහගේ ජෝර්ජ් විල්ෆ්‍රෙඩ් අල්විස් සමරකෝන් නමින් ක්‍රිස්තියානි පවුලකට දාව පාදුක්ක ගමේදී 1911 ජනවාරි 13 උපත ලබන ලදී. කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයෙන්, ඒ වර්තමානයේ හඳුන්වන්නේ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහාවිද්‍යාලය. ඒ විද්‍යාලයේ ප්‍රාථමික හා ද්විතීක අධ්‍යාපනය ලබා ගන්නා ලදී. පසුව ඔහු ඉන්දියාවේ ශාන්ති නිකේතන් ප්‍රදේශයට ගොස් විශ්ව භාරතී විද්‍යාලයෙන් කලාව හා සංගීතය හදාරන ලදී. මාස 6කට පමණ පසු ඉගෙනීම අතරමඟ නැවතූ ඔහු නැවත ලංකාවට පැමිණ ඔහුගේ නම ආනන්ද සමරකෝන් ලෙස වෙනස් කර බුදුදහම වැළඳ ගන්නා ඔහු 1938 සිට 1942 දක්වා ගාල්ලේ මහින්ද විද්‍යාලයේ සේවය කර ඇත. ඔහු ඉන්දියාවේ සිටින කාලය තුල බොහෝ සෙයින් රමිදනාත් ටාගෝර්ගේ ආභාෂය ලබාගෙන ඇත. මෙවැනි ශ්‍රේෂ්ඨ ඉන්දීය සංගීතඥයෙකු අනුගමනය කිරීම ඔහුගේ අපේක්ෂාව වූ ශ්‍රී ලාංකීය මිනිසුන් සඳහා උචිතවන සංගීත සම්ප්‍රදායක් නිර්මාණය කිරීම සඳහා මහඟු පිටුවහලක් වූ බව සඳහන් කරයි. 1940 දී ඔහු නමෝ නමෝ මාතා ගීතය රචනා කරන ලදී. පසුව මෙම ගීතය ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස ශ්‍රී ලංකා රජය විසින් තෝරා ගන්නා ලදී. 1945 දී සමරකෝන් මහතාගේ එකම පුතු වයස අවුරුදු 5 දී පමණ මිය ගිය අතර ඒ තුල ඔහු ශෝකයට පත් ඒ සමරකෝන් මහතා ඉන්දියාවට ගොස් ඇත. එහිදී ඔහු චිත්‍ර ඇඳීමේ කටයුතු දිගටම කරගෙන ගිය අතර චිත්‍ර ප්‍රදර්ශන 11ක් පමණ පවත්වන ලදී. එහිදී ඔහුගේ චිත්‍ර මහත් ඉහළ පිළිගැනීමකට ලක් වී තිබේ. පසුව නැවත ශ්‍රී ලංකාවට පැමිණි සමරකෝන් මහතා 1951 දී නැවත සංගීතය කෙරෙහි යොමු වී ඇත. ජාතික ගීය 1952 දී සමරකෝන් මහතාගේ මුල් එක් නිර්මාණයක් වන නමෝ නමෝ මාතා, ඒ රචනා කරන ලද්දේ 1940 දී පමණ, පටිගත කරන ලද්දේ 1946. මේ ගීතය ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස ශ්‍රී ලංකා රජය විසින් නම් කරන ලදී. ශ්‍රීමත් එඩ්වින්
විජයරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවකින් 1951 නොවැම්බර් 22 දින නිල වශයෙන් ලංකාවේ ජාතික ගීය ලෙස සම්මත කරන ලදී. නමෝ නමෝ මාතා ගීය ඒ ජාතික ගීය ලෙස පිළිගැනීම එතරම් සුමට කාර්යයක් නොවිනි. ඊට එරෙහිව වාද විවාද චෝදනා පමණක් නොව ඒවාට රුකුල් සපයන චෝදනා සනාථ කරන සාක්ෂීන්ද මැවෙන්නට විය. මේ ගීය ඔහු විසින් රචනා කරන ලද්දේ නමෝ නමෝ මාතා යනුවෙනි. මේ කතා කරන්නේ ඒ ජාතික ගීය පටන් ගන්න ස්ථානය. විවේචකයින් නමෝ නමෝ මාතාට පහර දුන්න. විශේෂයෙන් ආරම්භක වචනවල නමෝ නමෝ මාතාහි ඇති ඒ ඝන නැත්නම් ඝානා මාත්‍රාව රටේ දේශපාලන නායකයින්ට රෝග සහ අවාසනාව සඳහන් කරන අසුබ දෙයක් ලෙස සමහරුන් පවසා ඇත. එම නිසා රට ඛේදවාචක ගම් වතුර සහ වෙනත් ස්වභාවික විපත්වලට මුහුණ දෙන බවට මතයක් තිබී ඇත. තවද ඒ කාලය තුල සිදුවුණු දේශපාලඥයන්ට ඒ සිදුවුණු මරණයන් හා ඝාතනයන් ඇතුළු මෙවැනි මතයන් නිසා එය වෙනස් කිරීමට ආනන්ද සමරකෝන් මහතාට චෝදනා කර ඇත. අදට ශ්‍රී ලාංකිකයන් මෙවැනි මතවල සිටිනවානේ. ඉන්දියාවේ ගානා ශාස්ත්‍ර අධ්‍යාපනය අවසන් කර ඇති ආනන්ද සමරකෝන් මේ ජාතික ගීයේ ඒ ගී පද වෙනස් කරන අයට පැහැදිලිවම පවසා ඇත්තේ ඉන්දියාවේදී ගානා ශාස්ත්‍ර අධ්‍යයනය කරන්නේ ඔහු පමණක් බවත් වැරද්දක් තිබේද නැද්ද යන්න ඔහු දන්නා බවත්ය. නමුත් දින කිහිපයකට පසු ඔහුට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට පැමිණෙන ලෙස දන්වා ඔහුගේ අනුදැනුමකින් සහ අනුමැතියකින් තොරව වෙනස් කළ ඔහුගේ ගීතය අසන්ට සලස්වා ඇත. එනම් පසුව එය ශ්‍රී ලංකා මාතා යනුවෙන් වෙනස් කරන ලදී. අපි ඔහුගේ මරණය ගැන බැලුවොත් එම 1962 අප්‍රේල් 5 දින අවුරුදු 51 දී ඒ නිසි ප්‍රමාණයට වැඩියෙන් නිදිපැතිගෙන සියදිවි හානි කර ගැනීමෙන් මරණය සිදු වූ ඇත. මෙසේ සියදිවි නසා ගැනීමට ප්‍රධානතම හේතුව නමෝ නමෝ මාතා ගීය ශ්‍රී ලංකා මාතා යනුවෙන් වෙනස් කිරීමයි. සියදිවි නසා ගැනීම බරපතල පාපයක් හා නීතිමය වශයෙන් උත් වරදක්. ආනන්ද සමරකෝන්ගේ සහෝදරයෙකුගේ පුත්‍රයෙක් වන සුනිල් සමරකෝන් නම් පුද්ගලෙක් අතීතයේදී සිදු වූ සමහර කාරණා මෙසේ වාර්තා කර ඇත. සුනිල් සමරකෝන් තම ළමා කාලයේදී තම මාමණ්ඩි වන එනම් ලොකු තාත්තා වන ආනන්ද සමරකෝන්ව ඇසුරු කර ඇත. එක අවස්ථාවක ආනන්ද සමරකෝන් මහතා ඒ ළමා කාලයේ සිටි සුනිල් සමරකෝන්ට මෙසේ පවසා ඇත. එනම් පුතේ මගේ ඔළුව ගලවලා වෙනත් එකක් හයි කරලා යයි අමනාපයෙන් යුක්තව පවසා ඇත. පසුව ආනන්ද සමරකෝන් සියදිවි හානි කරගෙන සිටින ආකාරයේද ළමා කාලයේ සිටි සුනිල් සමරකෝන් දැක ඇත. දොරට තට්ටු කරාට ආනන්ද සමරකෝන්ගෙන් කිසි පිළිතුරක් නැති නිසා සුනිල් සමරකෝන්ගේ පියා ඔවුන්ගේ මහගෙදර කාමරයක දොර කඩා ඇතුල් වන මොහොතේ නිදිපැති සමග ආනන්ද සමරකෝන් සියදිවි හානි කරගෙන සිටින ආකාරය ඔවුන් දැක ඇත. ආනන්ද සමරකෝන් සියදිවි හානි කරගෙන සිටි කාමරයේ ඩඩ්ලි සේනානායක මහතා එනම් ශ්‍රී ලංකාවේ දෙවන අග්‍රාමාත්‍යවරයා ඒ එතුමා වෙත ලියන ලද අවසාන ලිපියක්ද ගසක් යට භාවනා කරන සිද්ධාර්ථ ගෞතමතුමාගේ සිතුවමක් කැලේ කෙළවරේ සිටින මූක කුතුහලයෙන් බලා සිටින ආකාරයක්ද එම සිතුවම ඒ චිත්‍රයේ තිබී තිබෙනවා. සමහර විට ඔය දේශප්‍රේමී හෙළ සිංහලයන්ට ආනන්ද සමරකෝන්ගේ මරණය ලොකු දෙයක් විදියට පේනවා විය හැක. නමුත් සියදිවි නසා ගැනීම බරපතල පාපයක් හා නීතිමය වශයෙනුත් වරදක්. එය මෝඩ ක්‍රියාවක්. සුනිල් සමරකෝන් තවදුරටත් පවසා තිබෙන්නේ මෙන්න මෙහෙමයි. පුදුමයට කරුණ නම් ඔහු කිතුණුවකු ලෙස ඉපද කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයට ඇතුළත් වූවත් ඔහු කිසිේ දිනක ක්‍රිස්තියානි ධර්මය ගැන කිසිවක් සිතුවම් නොකිරීමයි. ඔහුගේ සිතුවම් බොහොමයක් බෞද්ධ තේමා විය. ශාන්ති නිකේතනයට යන විට ඔහු කිතුණුවකු වූ එගොඩහගේ ජෝර්ජ් විල්ෆ්‍රඩ් අල්විස් සමරකෝන්ය. ඔහු ආපසු එන විට බුදුදහම වැළඳගත් ආනන්ද සමරකෝන් පමණි. මේ ප්‍රකාශය කරන්නේ සුනිල් සමරකෝන් කියන ඒ පුද්ගලයා.
තම ආගම හෝ ඇදහිල්ල වෙනස් කිරීමට පුද්ගලයෙක්ට සර්ව අයිතියක් තිබේ. ආනන්ද සමරකෝන් මහතා ගැන තොරතුරු බලන විට ඔහු කිසිසේත් සැබෑ කිතුනුවෙක් වී සිටියායයි පැවසීමට කිසිම සාක්ෂියක් නොමැත. කිසිසේත් ඔහු කිතුනු පවුලකට දාව ඉපදුනත් ඔහු සැබෑ කිතුනුවෙක් නොවේ. නමුත් කිතුනු පවුලක් වීම හා කිතුනු පාසලේ ඔහුට ඒ ලැබුණු ඉගැන්වීම් තුළ ඔහු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන කිසිවක් නොදැන සිටිනවා විය නොහැක. මගේ පෞද්ගලික මතය අනුව කිතුනුවන්ට පමණක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන කිව හැකි, කිතුනු ඉගැන්වීම් වල පමණක් තිබිය හැකි සමහර කොටස් සා එවැනි දේ කාව්‍යමය ස්වරූපෙන් ශ්‍රී ලංකාවේ ජාතික ගීයේ ඇති අතර එය සහ එම නමස්කාරය හුදෙක් දේශයකට දෙමින් අන්‍ය නමස්කාරයක් එහි අන්තර්ගතව ඇත. මං ශ්‍රී ලංකා ජාතික ගීය මේ ස්ථානයේදී මං පවසන්න යන්නේ නැහැ, ඒකේ වචන කියන්න යන්නේ නැහැ. අපි දකිනවා මං මේ සම්බන්ධව ඒ රෙෆරන්සස්, ඒ තොරතුරු සම්බන්ධ ලින්ක්ස් ඩිස්ක්‍රිප්ෂන් ඒරියා එකේ මම දානවා. එතන ඒවලට ගිහිල්ලා ඔයගලන්ට බලන්න පුළුවන්. ඒ වගේ මේක ඒ කාව්‍යමය ඉංග්‍රීසි පරිවර්තනයක් තිබෙනවා, ඒකත් බලන්න පුළුවන්. එතන සමහර ස්ථානවල තිබෙනවා, මම නිකන් කියන්නම්, දව මද ලංකා, ඕ මද ලංකා, වී සැලියුට් 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 දි ඔහම කියනවා. තවත් ස්ථානවල කියනවා, මම එහෙම මෙහෙම පද කියන්නේ, රිසීව් අව ග්‍රේට්ෆුල් ප්‍රයිම් සබ්ලයිම් වී වර්ෂිප් වර්ෂිප් දි ඕ මද ලංකා, වී සැලියුට් 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 දි. මෙවැනි ආකාරයෙන් මම මේ ඉංග්‍රීසි පරිවර්තනය මේ ලින්ක්ස් වලින් ගිහලා බලන්න පුළුවන්. රයිට්. දැන් මේ ආනන්ද සමරකෝන් මහතාගෙන සා මේ සැබෑ ඉතිහාසයේ ඒ තොරතුරු මම ප්‍රකාශ කළේ, මම දැන් කතා කරන්න යන්නේ මගේ ස්ථාවරය ගැන. ශුද්ධ බයිබලයේ පරම සත්‍යතාවයන්ට හා අති උතුම් ඉගැන්වීමට අනුව, එනම් ජීවමාන දෙවියන් වහන්සේගේ වචනයට අනුව, සැබෑ කිතුනුවන් වන මා සහ මගේ පවුලත් වැඳ නමස්කාර කරන්නේ මේ ශ්‍රී ලංකා දේශයට හෝ මේ භූමියට හෝ වෙනත් මිත්‍යා දෘෂ්ටික දෙවිවරුන්ට හෝ මිනිසයන්ට හෝ ශාස්ත්‍රවරුන්ට නොව, ශුද්ධ බයිබලයේ අන කරලා තිබෙනා වූ විදිහට ජීවමාන එකම දෙවියන් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේට පමණි. එනම් ජීවමාන එකම දෙවියන් වහන්සේට නමස්කාර කරන මගේ කටින් නමෝ නමෝ මාතා ලෙස පවසමින් අන්‍ය නමස්කාරයක් මා කරන්නේ නැත. සත්‍යවාදීව මා කෙසේ එලෙස කරම්ද? ඔය එක එක දේශප්‍රේමීන් පාපය තුල සිටිමින්, ආගමිකයන්ව සිටිමින්, වංකව සිටිමින්, තම තමාම ජාතික ගීයට බොරුවට නැගිට සිටිමින්, ඒ වෙලාවේ අනිත් අයගේ දේවල් හොයන අය ඕනෑම දෙයක්, ඕනෑම ගෞරවයක් කරගනිත්වා. නමුත් සැබෑ කිතුනුවෙක් වන මට, මා අතිශයින් ප්‍රේම කරන මගේ ජීවනයේ අධිපතියාණන් වන දෙවියන් වහන්සේට විරුද්ධව එවැනි දෙයක් මට සැබවින්ම කළ නොහැක. එවැනි බයිබලයට පටහැනි අන්‍ය නමස්කාරයකට නැගිට සහාය වන්නේද නැත. මා එසේ කෙසේ කරම්ද? මගේ ජීවමාන දෙවියන් වහන්සේට විරුද්ධව මා කෙසේ එලෙස කරම්ද? මේ සත්‍යවාදීව අවංකව තේරුම් ගන්න උත්සාහ කරන්න. මගේ ප්‍රතිපත්ති කිසිවෙකුට වෙනස් කළ නොහැක. ජාතික ගීය නිර්මාණය කළ ආනන්ද සමරකෝන්ව මට අදාළම නැත. තවද ඒ නීතිගත කළ ශ්‍රී ලංකාවේ ඒ ව්‍යවස්ථාවද මට මේ කාරණාවේදී අදාළ නැත. මේ ලෝකය ඉදිරියේදී විනාශ වනු ඇත. ශ්‍රී ලංකාවද ඇතුළුව මේ දේශයේ මා ඉපදෙන්නට සැලැස්සුවේ ජීවමාන එකම දෙවියන් වහන්සේය. ඒ තීරණය ගත්තේද උන්වහන්සේ මිස වෙන කිසිවෙක්වත් මේ දේශයවත් නොවේ. ශ්‍රී ලංකා දේශයේ මාව ඉපදෙන්නට සැලැස්වා වූ ජීවමාන එකම දෙවියන් වහන්සේට පමණක් මා නමස්කාර කරමි. නමස්කාර පූර්වකව ප්‍රේමයෙන් එතුමන්ව මා වැළඳ ගනිමි. දේව විරෝධී මේ ශ්‍රී ලංකා දීපයට තවමත් කරුණාව දක්වන්නා වූ ජීවමාන එකම දෙවියන් වහන්සේට පමණක් මා නමස්කාර කරමි. අතිශයින් ස්තුතිපූර්වක වන්නෙමි. වියැකිමින් පවතින මේ සෝබමාන ලංකාව දෙවියන් වහන්සේගේ පොදු කරුණාව තුල ධාන්‍ය ධනය නෙක මල් පළතුරු වලින් පිරී ඇති දේශයක් විය. ඒක දෙවියන් වහන්සේගේ ආශිර්වාදයක්. මාහට සැපසිරි සෙත දෙන්නේ දෙවි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිස මේ දේශය නොවේ. මේ දේශය මගේ මාතාවද නොවේ. නමුත් දෙවියන් වහන්සේ මා ඉපදෙව්වා වූ රටයි. මාහට ජීවනය දෙන්නේ මගේ දෙවි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිස මේ දේශය නොවේ.
මේ දේශයට සාරවත් බව කරුණා සහගතව තවමත් දෙන්නා වූ මුළු විශ්වයේ මැවුම් කරුවානන් මේ දේශයේත් මැවුම් කරුවානන් වන ජීවමාන එකම දෙවියන් වහන්සේට පමණක් මා නමස්කාර කරමි. මා නම දෙන්නේ මගේ මුළු ශක්තිය පිරිනමන්නේ ජීවමාන දෙවියන් වහන්සේට මිස මේ දේශයට නොවේ. මේ දේශයේ මැව්වා වූ එය ඇතිවෙන්නට සැලැස්වුවා වූ ජීවමාන එකම දෙවියන් වහන්සේට පමණක් මගේ මුළු ශක්තිය මා පිරිනමමි. මා එතුමන්ට පමණක් නමස්කාර කරමි. මාර්ගයත් ජීවනයත් සත්‍යයත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණි. මේ දේශය මගේ සත්‍ය නොවේ. යොහන් 14 පරිච්ඡේදයේ 6 පදයේ ශුද්ධ බයිබලයේ කියනවා යේසුස් වහන්සේ ඔහුට කියනසේක් මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණ කොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත. ඒ ශුද්ධ බයිබලයේ මුපුටාගත් පදයක්. යේසුස් වහන්සේ පමණයි මාර්ගයද සැබෑවද ජීවනය. මේ ශ්‍රී ලංකා දේශය නොවේ. මට විද්‍යාමාන වන මගේ දෙවියන් වහන්සේ මට ප්‍රඥාව දෙන අතර ශුද්ධ ලියවිල්ලට එකඟව මම මේ කියන්නේ. බයිබලේ ලියා තිබෙන ඉගැන්වීම අනුව මම මේ කියන්නේ. මගේ දෙවියන් වහන්සේ මට ප්‍රඥාව දෙන අතර මගේ ශක්තිය උන්වහන්සේය. උන්වහන්සේ තුලය. කිසිසේත් මේ දේශය නොවේ. මගේ ආලෝකය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණි. මේ දේශය නොවේ. ශුද්ධ බයිබලයට අනුව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණක්ම ලෝක ආලෝකයයි. මගේ අනුප්‍රාණය යේසුස් ක්‍රිස්තුස් වහන්සේය. මේ දේශය නොවේ. මගේ ජීවනයත් ජීවයත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල පමණක්ම ඇත්තය. මේක බයිබලීය සත්‍යතාවයක්. මගේ සැබෑ මුක්තිය මට ලැබෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් පමණි. මේ දේශයෙන් නොවේ. මක්නිසාද සැබෑ ගැලවීම එනම් සැබෑ මුක්තිය ලැබෙන්නේ ජීවමාන එකම දෙවියන් වහන්සේගෙන් පමණි. මට නව ජීවනය දෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණක් වන අතර එය සදාකාල ජීවනයයි. ඒ පරම ජීවනය මේ දේශය තුල නැත. ඥාන්‍ය වීරය වඩවමින් මාව රැගෙන යන්නේ ජීවමාන ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේය. මේ දේශය නොවේ. සැබෑ ප්‍රේමය මනුෂ්‍යන්ගේ හදවත් වලට වගුරුවන්න හැක්කේද ජීවමානකම දෙවියන් වහන්සේට පමණි. මේ දේශයට ආශිර්වාද කරන්නත් මේ දේශයේ අභිවෘද්ධිය සඳහා ක්‍රියා කළ හැක්කේ දෙවියන් වහන්සේගේ කරුණාව තුලින් පමණි. ජාතික ගීයේ ඔය ගායන කිසිවක් මම මේ කලින් සඳහන් කරේ ජාතික ගීය කියන දේවල් ඒ පදවල තිබෙන ඒ කාව්‍යමය දේවල් වචනාර්ථයෙන් හෝ කාව්‍යමය අර්ථයෙන් හෝ මං ඒ කිව්ව දේවල් බයිබලයේ සඳහන් වෙන කාරණාවක්. ඒකයි මම කියන්නේ ආනන්ද සමරකෝන් මේවා නොදනුවත්ව විය නොහැක මේ වගේ දෙයක්. ජාතික ගීයේ ඔය ගායන කිසිවක් කිසිදු මිනිසෙක් අත්දකින්නේ ද නැත. ඔය දේශ ප්‍රේමීන්යයි සිතන අයටවත් කිසිවෙකුටවත් අවංකවම මේ ජාතික ගීයේ සඳහන් කිසිවක් මේ දේශයෙන් ලැබෙන්නේ නැත. අවංක වෙන්න මේ ගීය වචනාර්ථයෙන් සලකා බැලුවත් කාව්‍යමය ලෙස බැලුවත් කිසිවෙකුටවත් අවංකවම මේ ජාතික ගීයේ සඳහන් කිසිවක් මේ දේශයෙන් ලැබෙන්නේ නැත. නමුත් මේ දේශය මැව්වා වූ දෙවියන් වහන්සේට පමණක්ම මේ ශ්‍රී ලංකා දීපයට ආශිර්වාද කළ හැක. මේ දේශයේ වැසියන්ට ගැලවීම එනම් විමුක්තිය උන්වහන්සේට පමණක් දිය හැක. මේ දේශයේ වාසය කිරීමට කරුණාව උන්වහන්සේට පමණක් දිය හැක. මගේ පෞද්ගලික මතය නම් ආනන්ද සමරකෝන් කිතුනුවෙක් නොවන කෙනෙක් වාගේම එනම් කිතුනුවෙක් ඔහු කිතුනුවෙක් නොවන පුද්ගලයෙක් වාගේම ඔහු කිතුනු විරෝධී කෙනෙක්ය. ඒ අතීතයේ කාරණාවල් කියවනකොටම ඔහු කිතුනු ඇදහිල්ල ඇදහැරලා බෞද්ධ ධර්මයේ වැළඳ ගැනීම තුළම අපිට එක පේනවා. මගේ මුළු සිතින් මුළු හදින් මගේ මුළු ශක්තියෙන් මගේ මුළු ආත්මයෙන්ම මා ප්‍රේම කරන්නේ නමස්කාර කරන්නේ ජීවමාන දෙවියන් වහන්සේට පමණි. එයට හරස් වන්න කිසිවෙකුටවත් ශ්‍රී ලංකා ව්‍යවස්ථාවටවත් කිසිසේත් බැරිය. මේක තේරුම් ගන්න උත්සාහ කරන්න. මේ ස්ථාවරයට විරුද්ධව සිටින කිතුනුවන්ට කියමි. ඕනෑම කිතුනුවෙක් ශ්‍රී ලංකාවේ ජාතික ගීයට ගෞරව කරගනිත්වා නැගිට සිටිත්වා මා කිසිවෙක්ට චෝදනා නොකරමි. වරදටපත් නොකරමි. ශුද්ධ බයිබලය ගැන හරි දැනගැම්මක් නැති කිතුනුවන් යයි හිතන් ඉන්නා වූ කිතුනුවන් මාගේ ස්ථාවරය ශුද්ධ බයිබලය හරහා වැරදි බව පුළුවන් නම් ඔප්පු කරපෙන්වන්න. මා සැබෑ කිතුනුවෙක් ලෙස මේ දේශයට ආශිර්වාදයක් වෙමි. අන්ධකාරයේ සිටින අයට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ආලෝකයක් වෙමි. මේ ශ්‍රී ලංකා දීපයේ මිනිසුන්ව පාපයෙන් ගලවා සැබෑ
විමුක්තිය දිය හැක්කේ ජීවමාන එකම දෙවියන් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේට පමණි. එය ගීතයකටවත් ගීතයකට කරන ගෞරවයකින්වත් මේ වියකෙමින් පවතින ශ්‍රී ලංකා දේශයටවත් පරිහානියට පත්වෙමින් පවතින මේ ශ්‍රී ලාංකීය වාසීන්ටත් තම ශක්තියෙන් එය ලබාගත නොහැක. මා පවසන දේ බුද්ධිමත්ව තේරුම් ගන්න උත්සාහ කරන්න. මා ගෞරවයෙන් මගේ ස්ථාවරය එනම් වෙනස් නොවන්නා වූ ස්ථාවරය ඔබ සැමට ප්‍රකාශ කළෙමි. කවුරුන් කැමති වූවත් අකමැති වූවත් පිළිගත්තත් නොපිළිගත්තත් මගේ ස්ථාවරය මෙයයි. කිසිවෙකුට මේ ස්ථාවරය වෙනස් කළ නොහැක. බලහත්කාරයෙන්ද එය වෙනස් කළ නොහැක. සියලු මහිමය, සියලු ගෞරවය, ඒ සියලු සහ එකම නමස්කාරය දෙවි වූ ජීවමාන මහෝත්තම යේසුස් ක්‍රිස්තුස් වහන්සේටම, උන්වහන්සේටම පමණක්ම වේවා.